වැලි ප්‍රවාහන ලොරියක් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන ගිනි අවියක් රැගෙන පැය කිහිපයක් නොසන්සුන් ලෙස හැසිරුණු කළුතර තෙබුවන පොලිසියේ සැරෙන්වරයා සමාජ මාධ්‍ය ඔස්සේ සිද්ධිය පැහැදිලි කර තිබෙනවා. තමන් පොලිසිය භාරයට ගත් වැලි ලොරියක් මුදා හැරීම පිළිබඳව විරෝධය පළ කරමින් නගරයට පැමිණ විරෝධය දැක්වූ තිබුණු පොලිසිය සේවය කළ මෙම සැරෙන්වරයා පසුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ වන විට අපමත මුදා හැර සිටිනවා. මේ පාන්දර 4:00 තියෙ තමයි මෙම වැලි ලොරිය මම අත්අඩංගුවට ගන්නෙ. මේ වැලි ලොරිය රටේ කිසිම බලපත්‍රයක් මේ ඉදිරිපත් කරේ නැහැ. වැලි බලපත්‍රය පරීක්ෂා කිරීමේදී 28 විද්‍යාර දිනෙන් එම වැලි මේ බලපත්‍රය අවසන්. මම වැලි බලපත්‍රය කොන්දේසි උල්ලංඝනය කර තිබුණා. වේලාව සටහන් කරලා තිබුණ නැහැ. මට සාධාරණ සැකයක් තොරව මෙම මේ ලොරි අත්අඩංගුවේ ඉන්න බල කළ තියෙනවා. මේ මොකද රියදුරු බලපත්‍රයක් එම රියදුරු තිබුණේ. එය මාර්ග අනුතරක් කරලා එම රියදුරු පුද්ගලයකු, ඒ කියන්නේ පුද්ගලයකු මියාවක් සම්බන්ධයෙන් ප්‍රිය අනුතරකදී නුගේගොඩ මහත්තයා තුසාවිටම රියදුරු පත බාරගෙන තාවකාලික පතක් දීලා තිබුණා. එම රියදුරු පත 26 වෙනි දිනට අවසන් කරලා තිබුණා. එම වැලිරෝගී අත්අඩංගුවල ගැන අවස්ථාවේදී එහි හිමිකරු වන මේ වික්‍රම යන අය එම ස්ථානට පැමිණලා මට තර්ජනය කරා. මේ කළුතර පොලිස් ස්ථාන නිලධාරීන් දෙදෙනෙක් වැඩසටහන ලක් කරා මේ වැලිරෝගී රටේ අරන් යාම සම්බන්ධව. එවැනි කටයුතු මාහටත් කරනවා කියලා පැවසුවා. එම මුද්‍රා තැබූ පසු එම පිටපත් මටවත් ස්ථානාධිතුමාටවත් කිසිම දා විවෘත කරන්න බෑ. ඒ ගරු අධිකරණයට බාරයි එම නඩු බහන්න. පසුව මට නියෝගයක් දාලා තිබුණා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මදුගම සහකාර පොලිස් අධිකාරීතුමා වෙත යන්න කියලා. යම් අවස්ථාවේදී ඔවුන් මට තාම දරා ගන්න බැරි විදිහට රසික් විදිහට මට බැන වැදුනා. පොලිස්පත්තුමාට නියෝගයක් කරා. වහාම මේ බලපත්‍රයේ නීත්‍යානුකූලභාවය වැරද්ද නිවැරද්ද ගැන පරීක්ෂණයක් කරන්න කියලා. දැන් අපේ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයෙන් අද දැන් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන